ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයගලන් සියලුම දෙනාවම ස්මාර්ට් ක්‍රියේටර් YouTube channel එකට. අද මම මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ ගොඩක් දෙනෙක් මට කෝල් කරලා මැසේජ් කරලා අහන දෙයක් තමයි. අයියේ මට පොඩි අයිඩියා එකක් තියෙනවා ලබන වෙසක් එකට බලු බෙල් ටිකක් හදලා මාකට් එකට දාන්න. ඉතින් මම කොහෙන්ද මේ බලු කප්ස් මිලදී ගන්න? බල්ක් එකක් ගන්නව නම් කොහෙන්ද මිලදී ගන්න පුළුවන්? අඩුම මුදලට මිලදී ගන්න පුළුවන් තැන කොහෙද? වගේ ප්‍රශ්න ගොඩක් අහනවා. ඉතින් ඒකට පොඩි වීඩියෝ එකක් තමයි මම අද මේ අරගෙන ඉන්නේ. මෙතන මම ගෙනල්ලා තිනවා වර්ග 3ක බලු කප්ස් කරන්න පේනවා. මෙන්න මේ වගේ වර්ග 3ක්. ඕගොල්ලන්ට මම කියන තැන් වලට ගියාම මේ ඊට වඩා විශාල මාදිලි වල බලු කප්ස් මිලදී ගැනීම හැකියාවක් තියෙනවා. ඕගොල්ලන්ගේ ෘජුගතය අනුව ඕගොල්ලන්ට කැමැති මාදිලියක් අරගෙන අවිලා බලු බැලක් හදලිවලා මාකට් එකට ඉදිරිපත් කරන්න හැකියාවක් තියෙනවා. ඕගොල්ලන් මුලින්ම මම කියන ඕගොල්ලන් කොහෙටද යන්න ඕනේ කියලා. ඕගොල්ලන් යන්න ඕන පිටකොටුව පළවෙනි හරස්වේදී 88 අතුල මාකට් එකට තමයි යන්න ඕන. මේ අතුල බිල්ඩින් එකට ගියාම අතුල බිල්ඩින් එකේ දෙවෙනි තට්ටුව තුන්වෙනි තට්ටුවේ මේ ලයිට් කප්ස් විකුණන කඩ කිහිපයක්ම තියෙනවා. ඕගලන්ට පොඩක් කතා කරලා බලලා මිල අඩුවම තැනින් ඕගලන්ට මිලදී ගන්න හැකියාවක් තියෙනවා. බල්ක් එකක් වුණත් කිසිම කරදරයක් නැතුව ඒගොල්ලන්ගේ මිලදී ගන්න පුළුවන්. ඕගලංගාව ස්ටොක් තියෙනවා ඒ තරමටම. ඉතින් වෙසක් එකට කලින් මේවා ඕගලන් ගන්නම අමතක කරන්න එපා. මොකද මේක දැන් අප්‍රේල් වගේ වෙනකොට මේවල මිල ටක් ගාලා වැඩි වෙනවා. මොකද වෙසක් එක ළඟයි හැමෝම මිලදී ගන්න යනවා. ඒකෝර මේවල මිල වැඩි වෙනවා. දැම්ම මිලදී ගන්න තිබ්බොත් එහෙම ඕගලන්ට යම්කිසි වාසියක් ලබා ගන්න හැකියාවක් තියෙනවා. අනිත් එතකොට තව දෙයක් තමයි කොහෙද දැන් මගොල්ලන්ට මිලදී ගන්න පුළුවන් තැන කිව්වා. අනිත් දේ තමයි මේ බලු මිලදී ගන්නකොට ඕගොල්ලන් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. දැන් මම මේකෙදි බලනලා තියෙන සුදු පාට. සුදු පාට මං කියන හේතුව තමයි මේකට ඕන පාටක් LED එකක් දාලා ඉවරලා අපිට අවශ්‍ය විදිහට ආලෝකය ගන්න පුළුවන්. අනිත් දේ තමයි මේ සුදු පාට කප් එකේ ඝනකම. මේ ප්ලාස්ටික් කප් එකේ ඝනකම ටිකක් අඩුයි. ඒ වුණාට ඉබෙන්නේ නැහැ. ඝනකම අඩුයි. හොඳට ආලෝකය එළියට විහිදෙනවා. ඉතින් කස්ටමර් කෙනෙක් කැමති ඒ වගේ හොඳට ආලෝකයේ තියෙන බලු බැලක් ගන්න. මොකද මොට්ට පාටට කියන එළිය අඩු බලු බැලක් ගන්න කවුරුත් කැමති නෑ. මොකද මුදල් වියදම් කරලා ගන්න නිසා. එතකොට දැන් මේ වල තව දෙයක් තියෙනවා තද පාට. يعني රතු, නිල්, දම් පාට, තැඹිලි පාට වගේ තද පාට වල බලු හෝල්ඩර්ස් ගන්නදී ඕගොල්ලන් බලන්න මේක ඒක ඇතුළට LED එකක් දාලා පත්තු කරාට පස්සේ ඒකේ ඇතුළේ පත්තුන LED ගේ ආලෝකය එළියට අපිට පැහැදිලිව ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා බලන්න. බලලා ගන්න නැත්නම් එහෙම නැතුව නිකන් පොඩි ආලෝකයක් පොඩි එළියක් එනවා නම් ඒව මිලදී ගන්න එපා. ඒක තේරුමක් නැහැ. මොකද ඕගොල්ලන් ගනලා බලු වැල් හදලා වෙනකොට ඉදිරිපත් කරාට ඒව විකිරෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. මොකද මේ බලුබ් වල තියෙන ආලෝකය මදි නිසා. එතකොට ඒක තමයි පළවෙනි එක. ඊට පස්සේ දෙවෙනි එක තමයි මේ බලුබ් මිලදී ගන්න ඉදී මේ ඕල්ඩ් එකයි මේ බලුබ් එකයි හොඳට ෆිට් වෙනවද කියලා බලන්න. මොකද සමහර ඒවා දිනවා මේ එහෙම කරලා ෆිට් වෙන්නේ නැහැ නිකම්ම දුමුට වඩම් වැටෙනවා. එතකොට එහෙම වුණොත් එහෙම මේවට ගම් දාලා මේවා ගම් කරන්න වෙනවා. එහෙම කරොත් එහෙම නැවත රිපෙයාර් එකකදී පසු කාලීන රිපෙයාර් එකකදී සමහරලාට මේ ගම් දාලා තියෙන ඉඳා ගලව ගන්න අපහසුල මේවා කැඩිලා මිදලා යන්න හැකියාවක් තියෙනවා. එහෙනම් මේ වගේ හොඳට හෝල්ඩ් එක සහ බලු කප් එක හොඳට තද වෙන කොටස්ම මිලදී ගන්න අමතක කරන්න එපා. අනිත් දේ තමයි ඕගොල්ලන්ට මේවට LED මිලදී ගන්න අවශ්‍ය නම් ඕගොල්ලන්ට පුළුවන් මම ඒකෙදි ෂොප් කීපයක් ඕගොල්ලන්ට මම කියන්නම්. ඕගොල්ලන්ට පුළුවන් ඩිජිටල් ඉලෙක්ට්‍රොනික එකෙන් තොග වශයෙන් මිලදී ගන්නවා නම් ඩිජිටල් ඉලෙක්ට්‍රොනික, ඒෂියා ඉලෙක්ට්‍රොනික, යුනිටෙක් ඒ වගේම මයික්‍රෝ වගේ ෂොප් කීපයක් තියෙනවා. ඕගොල්ලන්ට ඒ ෂොප් වලට ගිහිල්ලා මිල බලලා ඉවරලා LED ගේ පාට බලලා ඕගොල්ලන්ට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා අවශ්‍ය කරන විදිහට. අනිත් දේ තමයි ඔයගොල්ලන් මේ ලයිට් වැල් නිර්මාණය කරනවා නම් අමතක කරන්න එපා මේකට භාවිතා කරන වයර් එක හොඳ වයර් එකක් භාවිතා කරන්න. මොකද ගොඩක් අය මම දැකලා දිනවා මේ වයර් ඒවට භාවිතා කරන්නේ ප්ලේටඩ් කොපර් වයර් එක. මොකද ගාන අඩු නිසා ප්ලේටඩ් කොපර් තමයි භාවිතා කරන්නේ. මේ අවුරුද්දේ නිෂ්පාදනය කළ ලෙවල නම් යම් කිසි නමකින් වෙළඳපොළට ඉදිරිපත් කරොත් එහෙම ලබන අවුරුද්දේ බිස්නස් එකක් කරන්න වෙන්නේ නැහැ. භාවිතා කරන්න බැරි තත්ත්වේ නිසා ලබන අවුරුද්දේ මිලදී ගන්නේ නැහැ. ඒ හින්දා මේ වගේ බලු වැල් වලට ෆුල් කොපර් වයර් එකක් භාවිතා කරන්න. ඉතින් අඩු මුදලට ඔයගලන්ට මීටර් 100 200 වගේ ෆුල් කොපර් වයර් කෝඩ් විකුණන්න තියෙනවා. මම ওই කියපු ෂොප් වල ඔයගලන්ට බලලා මිලදී ගන්න හැකියාවක් තියෙනවා. අනිත් දේ තමයි මම ගොඩක් දැකලා තියෙනවා මෙන්න මේ හෝල්ඩ් එකේ කප් එකේ ඇතුළට වයර් එක දාලා මේක ඇතුළට වතුර යන්නේ නැති වෙන්න ගොඩක් දෙනෙක් සිලිකන් භාවිතා කරනවා. ඉතින් සිලිකන් භාවිතා කරන්න එපා. සිලිකන් භාවිතා කරන සිලිකන් වල තියෙන ඇසිඩ් එකට මේක ඇතුළේ තියෙන LED එකේ පින් දෙක ඉතාලම ඉක්මනට කඩලා යනවා. ඔයගලන්ට පුළුවන් මේකට ග්ලූ ගන්න එකක් භාවිතා කරලා ඉවරලා මෙතනට ග්ලූ එක දාලා ඉවරලා හොඳට සීල් කරන්න. එතකොට මේක ඇතුළේ වතුර යන්නේ. අනිත් දේ තමයි මේ මේ ලයිට් වැල් වල තියෙන ලොකුම ප්‍රශ්න තමයි මේවල කාලයක් ඇද්දී LED වල පින් කඩලා යනවා මලකට කාලා. ඒකට පිළියමක් වශයෙන් ඕගලන්ට පුළුවන් ඒකට හීට් ස්ලීව් භාවිතා කරන්න ගන්න. එතකොට මේක පින් එක කාලයක් තව භාවිතා කරන්න පුළුවන් ඕගලන්ට කිසිම කරදරයක් නැතුව. එතකොට සාමාන්‍ය මේ ලයිට් වලක් අවුරුදු 3-4කට වඩා භාවිතා කරන්න පුළුවන්. ඉතින් මම කියපු දේවල් ගැන ඕගලන් යම් කිසි දැනුමක් වෙන්නේ නැති මෙන්න මේ දේ ගැනදී හෝල්ඩර් එක ඕල්ඩ කප් එක ඊට පස්සේ මේක භාවිතා කරන්න ඕන වයර් එක
ඉතින් බලුබ් ගන්න තැන් මම ඔයාලන්ට කිව්වා ඔයාලන්ට ඉතින් අවශ්‍ය කරන විදිහට බලලා මිලදී ගන්න හැකියාවක් තියෙනවා ඉතින් මම හිතනවා මට කෝල් කරලා ආපු අයට යම් කිසි පිළිතුරක් ලැබෙන්න ඇති කියලා බල්ක් විදිහට ගන්න ඒ ඕන විදිහකට මිලදී ගන්න පුළුවන් ස්ථාන ටික මම ඔයාලන්ට කිව්වා ඉතින් මේ වීඩියෝ එක ඔයාලන්ට වැදගත් වෙයි කියලා හිතනවා නම් අපේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ හැම කමෙන්ට් එකකටම අපි පිළිතුරක් දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අදට ගෙනාපු වීඩියෝ එක මේ විදිහට අවසන් වෙන ගමන් නැවතත් හමු වෙමු මේ වගේම ස්මාර්ට් වීඩියෝ එකකින්.